අයිබන් ක්‍රඩාලෝලි හිතවතුනේ ශ්‍රලංකා කණ්ඩෑමේ සිටි දක්ෂ ක්‍රඩගෙක් සමගෙන් අපි කතාබහ කරන්න සෝදනමෙන් එන්නවා. පසුගිය තර්ග සංචාර කිහිපයකට හු සහභාගේ වෙමෙන් නිවේදකෙක් වශයෙන් ක්‍රඩා විස්තර විචාරකෙක් වශයෙන් සහභාගේ වෙමෙන් ලද අවස්ථාවක හුට ලද විවේකයකදී එංගලන්තයට පැමිණ අවස්ථාවක අපි ඔහුව සම්බන්ධ කරගන්නට සමත් වුණා. ඔහු වෙන කවුරුත් නෙමේ රසල් ආන. අයිබන් රසලයි. එතින් ඔහුගෙන් ඔහුගේ ආගිය තොරතුරු ටිකක් කතා බහ කරන්න අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම මම කැමති පසුගිය තරඟ සංචාර ඔබ ඉතාමත් කාර්ය බහුල වුණා රසල් පැවති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීත් ඒ වගේම බටහිර ඉන්දිය කොදෙව් තරඟ සංචාරයේදීත් ඔහු ඔබ ක්‍රීඩා විස්තර විචාරකෙක් වශයෙන් කටයුතු කළා. ඉතින් ඒ තරඟ සියල්ල නිමා කරමින් අනතුරුව තමයි මේ විවේකයකදී එංගලන්තයට ඇවිල්ලා මේ ආකාරයෙන් විවේකයේ ගත කරන්නේ. අපි කැමති මුලින්ම ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න. මේ දවස්වල මොනවද කරන්නේ? පෞද්ගලික ජීවිතයේ තොරතුරු කොහොමද? සතුටින් ඉන්නවා මේ ටිකේ. ඒ ක්‍රිකට් බලලා ක්‍රිකට් ගැන කතා කරන්න හම්බෙන එකත් සෑහෙන දෙයක්. ඒ අපි හැමෝම දන්න දේ ගැන විස්තර දිවී ක්‍රිකට් ලංකාව පිළ ක්‍රිකට් සෙල්ලම් කරන එක බලලා සතුටු වෙන එක මං හිතන්නේ සෑහෙන දෙයක්. එංගලන්තේ දී චැම්පියන්ස් ට්‍රෝෆි ඉවර වෙලා ඉතින් ලංකාව ටීම් එක වෙස්ට් ඉන්ඩීස් එකට ගියා. ඉතින් ඒ ට්‍රයංගුලරකටත් යන්න හම්බුණා. දැන් මම මේ කොළඹ යන ගමන කොළඹ සවුත් ඇෆ්‍රිකා එක 20 වෙනිදා මැච් පටන් ගන්නවා. ඉතින් මගේ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා අවුරුදු 8යි 4යි. ඉතින් ඒගොල්ලන්ට දිග ගමනක් හින්දා අපි දවස් 2-3ක් ඉඳලා යන්න තමයි කල්පනා කරේ. ඉතින් ඒගොල්ලෝ එක කාලේ ගත කරන්න හම්බෙන එක මම හිතන්නේ මේ කාලෙදී ඒගොල්ලන්ගේ වයසත් අපි හිතුවම මම හිතන්නේ සෑහෙන දෙයක් මේ විදියට කාලෙ ගත කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩනැගෙන විදිය බලන්නයි ඒකේ සතුටු විඳින්නයි හම්බෙන එකත් මං හිතන්නේ ලොකු දෙයක්. දරසල් ඔබ මම දන්නවා පෞද්ගලිකව ඔබ 2007 වර්ෂයේදී ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ ඔබ පස්සේ කාලෙකදී ඔබටම ඔබේ ක්‍රීඩා පුහුණු පාසලක් ආරම්භ කරා. මේ ක්‍රීඩා පුහුණු පාසල මේ වන විටත් ඔබ පවත්වාගෙන යනවාද? නැතිනම් එයින් ඉවත් වෙලා පූර්ණ කාලීව කාලීනව ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයෙකු වශයෙන් කටයුතු කරන්න ඔබ පෙළඹිලා ඉන්නවද? මම මේ ටිකේ මගේ කාලේ ප්ලෑන් කරන්නේ මේ විස්තර විචාරකයෙක් හැටියට වැඩ කරන්න තමයි. ඉතින් මට ඒ කාලේ හැමදාම ක්‍රිකට් නෑ. ඉතින් කාලයක් හම්බුනාම මම පුළුවන් කට්ටියට උදව් කරනවා. මං ක්ලබ්ස් ටිකක් උදව් කරනවා. ගොඩක් කාලේ මේ මං සිඩ්නි වල කල් ගත කරනවා. ඉතින් එහේ ක්ලබ්ස් වලටයි කාලයක් නිව් සවුත් වේල්ස් ටීම් එකත් එක්කත් කන්සල්ටන්සි හැටියට, ඒ කියන්නේ පොඩි රෝල් එකක් තමයි තිබ්බේ. මට වෙලාව හම්බෙන වෙලාවකට ඒගොල්ලන්ට අවශ්‍ය නම් මම පාවිච්චි කරන විදිහ. ඉතින් එහේ පාසලකුයි මේ ෆස්ට් ග්‍රේඩ් ටීම් එකකුත් එක්ක මං උදව් කරනවා. ඒකම ඔය හැදෙන යංග ප්ලේයර්ස්ලා එක්ක වැඩ කරන්නත් මං ලෑස්ති. ඉතින් සමහරක් අය මගේ කාලේ මං ප්ලෑන් කරන විදිය දන්නවා. ඒගොල්ලන්ට තේරෙනවා මම මේ මාසේ ඉන්න පුළුවන් එන මාසේ නැති වෙන බව. ඉතින් ඒ වටේ වැඩ කරන්න කැමති අය ඉන්නවා. තේරුම් ගන්න අය. ඉතින් ඒගොල්ලෝ එක්ක මං සෑහෙන වැඩ කරනවා. සමහරක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඔබ දක්ෂයි වගේම ඔබ ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන් මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වෙනවා. ඉතින් ඉදිරියේදී ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඔබ ඇතුළත් වේවිද? නැත්නම් දේශපාලනයට සම්බන්ධ වේවිද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මම දන්නේ ක්‍රිකට් විතරයි. මම කතා කරන්නේ ක්‍රිකට් විතරයි. මම වෙන කෙනෙක්ට උදව් කරනවා නම් ඒකත් ක්‍රිකට් අතින් තමයි. ඉතින් මම වෙන දෙයක් ගැන හිතලා නැහැ. මම කරන දේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ලැබෙන ඔපචුනිටිස්යි මට කරන්න පුළුවන් දේ මම ඉම්ප්‍රූව් කරන්න බලනවා. මගේ ફોකස් එක එච්චර තමයි. මං ඉන්නේහාට ගැන කිසි දෙයක් හිතලත් නැහැ. මගේ සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඉතින් මං හිතන්නේ එහෙම සම්බන්ධයක් ඇති වෙයි කියලා. රසල් අපි දැක්කා පහුගිය කාලයේ පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟ වලට පැමිණෙන නමුත් උන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් බොහෝ අවස්ථාවලදී අපිට ලැබුණේ ඉන්දියා කණ්ඩායමත් සමගින් තරඟ වදින්න. නමුත් උන්ට හැකියාවක් ලැබුණේ නැහැ ඉන්දියා කණ්ඩායම පරාජය කරලා තරඟාවලියේ ජය ගන්න. ඔබ මේ දකින්නේ මොන ප්‍රශ්නයක් විදිහටද? නැත්නම් කණ්ඩායමට හැකියාවක් නැද්ද අපිට ඉන්දියාව බීට් කරන්න? හැකියාවක් නැත්තේ නෑ. හැබැයි ඒකට ගොඩක් හේතු වෙන්න පුළුවන්. අපි හැම මැච් එකම වෙනස් විදිහට යන්නේ. ඉතින් සමහරලාට ඇඩ්වාන්ටේජ් එක යනවා ඉන්දියාවට.
සමල්ලාට අපේ අති මිස්ටේක්ස් වෙලත් තියෙනවා. ඉතින් ඉන්දියාවගේ ටීමයක් අපිට පරාජය කරන්න නම් අපිට ගොඩක් දුරට හොඳටම සෙල්ලම් කරන්න වෙනවා. ඒගොල්ලෝ ස්පිනර්ස්ලා හොඳට හැන්ඩල් කරනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක්. ලංකාවේ ගේම් එක කන්ට්‍රෝල් කරන්න ස්පිනර්ස් ලගෙන්. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන් එක්ක හොඳටම සෙල්ලම් කරද්දී පොඩ්ඩක් ගේම් එක වෙනස් වෙන්න වෙනවා. ඉතින් සමහරවිට ලක් ටිකකුත් ඕන. ටොස් එකක් දිනන්න හරි හරි වෙලාවට ඩිසිෂන් එකක් තමාගේ පැත්තට යන්න හරි මොන හරි දෙයක් වෙන්නත් ඕන. ඉතින් ඒ ඔක්කොම අතින් බැලුවම අපිට ගොඩක් වෙලාවට ඒ ලක් එක තිබිලා නැහැ. හැබැයි ඒ අතින්ම ඔපචුනිටිස් තිබිලා නැහැ කියන්නත් බෑ. දැන් මං හිතන්නේ දැන් ඕක කල් යන්න තව ප්‍රශ්නයක් වෙනවා. හැම වෙලේම හිතෙනවා ඉන්දියාව එක්ක දිනන්න බෑ. දැන් ඒ ප්ලේස්ලට වුණත් ඒගොල්ලොත් සාමාන්‍ය කට්ටිය. ඉතින් ඒක හිතට බරක් වෙන්න පුළුවන්. හැබැයි ඕකෙන් මට නම් හිතෙනවා එළියට එන්න පුළුවන්. ලංකාවේ ස්ට්‍රෙන්ත් එක ගැන හිතලා ඒ ස්ට්‍රෙන්ත් එක තමාගේ ස්කිල්ස් හොඳටම කරා නම් මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉන්දියාව ගැන මේ මෙන්ටල් බ්ලොක් එක ගැන වැඩි හිතන්න නැතුව ෆයිනල්ස් එක වුණත් මං හිතන්නේ ඒක ගැන හිතන්න ගත්තොත් හිතන්න එක හිතන්න නවත්තන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක් හිතෙන එක. හැබැයි ඒක ඊට වඩා හොඳට කන්ට්‍රෝල් කරගෙන එදාට තමාගේ ඉදිරියේ තියෙන කන්ඩිෂන්ස් වලටයි ටීම් එකට එක තියෙන විදියට සෙල්ලම් කරා නම් තමාගේ ප්ලෑන්ස් ලංකාව ගැන හිතලා ඉස්සරහට ගෙනිච්චා නම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බෑ යූ දුකයි ඒ එච්චර ළඟට ඇවිල්ලා පරදින එක. මේ ඔපචුනිටිස් තිබිලා තියෙනවා. ඉතින් මිස්ටේක්ස් වෙන එක ඉතින් හැමදාම වෙනවා. ඉතින් ටිකක් අන්ෆෝර්චුනේට් එක දිගටම වෙන එක පුරුද්දක් හැටියට. ඔබ ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරකයෙක් විදිහට රසල් ඔබට හිතෙන්නේ නැද්ද අපි IPL තරඟාවලිය සඳහා නැත්නම් IPL තරඟ සඳහා සහභාගී වීම මෙය එක්තරා ආකාරයකට බලපෑමක් සිද්ධ වෙනවා කියලා? මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග උදාහරණයක් වශයෙන් ඔහුගේ පන්දු වලට ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩකෙක්ට පුහුණු වෙන්නට හොඳ අවස්ථාවක් නොවේද මේ අපි ලබා දෙන්නේ? ඒ වගේම ලසිත් මාලිංගට වෙන පිතිකරුට බෝල් කරන්නත් අවස්ථාවක්. ඉතින් ප්ලේයර් කෙනෙක් ගත්තම මං හිතන්නේ හැම වෙලේම තමාගේ ගේම් එක වෙනස් කරලා හොඳ වෙන්න බලන්න ඕනේ. ඒක විදිහට හිටියොත් ඒක ප්‍රශ්නයක්. දැන් සංගකාරක කතා කරොත් එයා කියනවා කාලෙන් කාලට එයා වෙනස්කම් කරනවා. සමහරක් වෙලාට කරන වෙනස්කම් තමයි හොඳට වෙන්න පුළුවන්. හැබැයි නරකට වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනට ඒක ගැන ඩිසිෂන් එකක් අරගෙන ආයෙ වෙනස් කරනවද කියන එක හිතන්න ඕන. ඉතින් මං හිතන්නේ මාලිංගටත් ඒක ඔපචුනිටි එකක්. හැබැයි කාලයක් තිස්සේ බැලුවම එයාගේ පර්ෆෝමන්ස් සෑහෙන හොඳයි. එයාගේ ශරීරයේ ගත්තම එයාට ප්‍රශ්න ටිකක් තියෙනවා. එක දිගටම ගහන්න බැරි වෙන්න වෙන ප්ලේ කෙනෙක් වගේම එයාට ෆෝම් එකේ ඩිප් එකක් එන්නත් පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි IPL එක මම හිතන්නේ ගොඩක් ප්ලේයර්ස්ලාට ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවා. දැන් ලංකාව වුණත් ගත්තම ඒ වගේ ඔපචුනිටිස් නෑ කාටත්. ඉතින් ඒක හරි බැලන්ස් එකක්. ප්ලේ කෙනෙක්ව ඒ වගේ ඔපචුනිටි එකට එකකින් නවත්තන එක නම් මං හිතන්නේ වැරදි. එයාට හැම අතින්ම ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. තව දෙයක් තියෙනවා, තමාගේ ලයිෆ් එකට සිකියුරිටි අවශ්‍යයි. අපි ඔක්කොම ජොබ්ස් වලට යනවා, ෆැමිලි එකට ඒක ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒ වගේ ඔපචුනිටි එකක් මං හිතන්නේ ප්ලේ කෙනෙක්ට හොඳ දෙයක්. බැට්ස්මන්ලා පුරුදු වුණා වගේම මං හිතන්නේ මාලිංගටත් තව ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඩිප් එක මං එච්චර වරි වෙන්නේ නැහැ. මං හිතන්නේ එයා චැම්පියන් බෝලර් කෙනෙක්. එයාගේ හොඳ හිතක් තියෙනවා. එයාට මේ අවුරුදු දෙක තුනම බැලුවම ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙනවා. දැන් ඔයා ප්‍රශ්න කරනවා වගේ ලංකාවේ හැම එකනම එයා වැරදිකාරයෙක් වගේ එයාට ප්‍රශ්න කරන හැබැයි අය ඒව අතරතුර කොමරි පර්ෆෝමන්සස් හොඳ ලෙවල් එකකට ගෙනියලා තියෙනවා. ඒක ලේසි නෑ. ඉතින් මං හිතන්නේ එයාගේ කැරක්ටර් එක බැලුවම එයා මේ ඩිප් එකෙන් ඊට වඩා හොඳ බෝල කෙනෙක් හැටියට. ඔබට හිතෙන්නේ නැද්ද දැන් ඔබ 2007 වර්ෂයේදී ක්‍රිකට් දිවියෙන් සමු ගන්නවා, ඔබට හිතෙන්නේ නැද්ද ඔබටත් අවස්ථාවක් හම්බුණා නම් ඒ ඔබේ කාලවකවානුව තුළ IPL තරඟවලට සහභාගී වෙන්න තිබුණා නම් අවස්ථාවක්, ඔබට හිතෙන්නේ නැද්ද ඔබත් මීට වඩා තවත් ඔබට මං කියන්නේ ක්‍රීඩාවෙන් දක්ෂතාවයන් තවත් පෙන්වන්න තිබ්බා කියලා? එහෙම හිතෙනවා. හැබැයි අපේ කාලේ ඒක තිබුණේ නැහැ. දැන් IPL වුණත් ආවේ මම රිටයර් වුණායින් පස්සේ. මම මගේ දරුවා ගැන හිතලා තමයි රිටයර් වුණේ. මං හිතුවේ එයත් එක්ක මම දැන් කාලේ ගත කරන්න හොඳයි. ලයිෆ් එක ඉන් එහාට හිතන්න ඕන. මම රිග්‍රෙට් කරන්නේ නැහැ මගේ ඩිසිෂන් එක වුණා වුණත්. මම බාර ගන්න කැමති මේවා තමයි තිබෙන ඔපචුනිටිස්. පුළුවන් දෙයක් කරා, ඊට වඩා හොඳට කරන්න තිබ්බ කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ලොකුම දේ මම හිතන්නේ
තමා පුළුවන් දෙයක් පුළුවන් විදිහට කරපු එක ගැනයි මම ඒක ගැන සතුටු වෙනවා. ඔව් ඊට වඩා කියන්නේ ඔපචුනිටිස් තියෙන තිබ්බා සමහරලාට හිතන්න තිබ්බා ලංකාවේ වුණත් ඊට වඩා ඕපනින්ස් තියෙන තිබ්බා කියලා. හැබැයි සමහරක් අයට ඒ ඕපනින් එකක් නැහැ. ඉතින් ඒ අතින් මම හිතනවා මේ මට ඒක ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. දරසල් ඔබේ දැන් මේ මේ දවස්වල ඇත්තරම ඔබ කතා බහට දක්වෙන්නේ ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන්. ඔබ ලංකාවෙන් එහාට ගිහිලා ලංකාවේ තිය ලංකාවේ කැඩපතක් වශයෙන් අපි සඳහන් කළත් නිවැරදි. මොකද ලංකාව පිළිබඳව ඔබ කතා බහ කරන ආඩම්බරයෙන් ඒක අපිට ආඩම්බරයක් ඇත්ත වශයෙන්ම. අපිට මතකයි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යම් සිද්ධියක් සිදු වුණා. ඒ තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ පැවැත්වෙන අවස්ථාවේදී සුනිල් ගවස්කාර් මහතා නයිට් වොච්මන් කියන සිද්ධිය ඔබට මතක ඇති. ඒ අවස්ථාවේදී ඔබ හොඳරේ අවස්ථාවේදී කතා බහ කරා කියලා අපිත් දුටුවා. ඇත්ත එක්කම මාධ්‍යවලත් පළ වුණා. ඒ තාමත් ආඩම්බරණීය කාරණාවක් බවට අපිට පත් වුණා. මේ සිද්ධිය පිළිබඳව අපි කැමති පොඩ්ඩක් ඔබේ මුවින් දැනගන්න. ඒක ඇවිල්ලා ලංකාවේ එංගලන්තයේ අතර මැච් එකේ වෙච්ච සිද්ධියක්. මම ගොඩක් වෙලාවට ටීවී එකේ පැය භාගයයි ඊට පස්සේ BBC රේඩියෝ එකේ පැය භාගයම වැඩ කරන වෙලාවක තමයි මේක සුනිල් ගවස්කර් ඔය කමෙන්ට් එක කිව්වේ. ඊට පස්සේ මම ටීවී බොක්ස් එකට ආවම කුලසේකර හොඳ පාරවල්ටියක් ගහන්න ගත්තා. ඒ වෙලේ දැන් ඇත්තම කිව්වනම් ගවස්කර්ම තමයි මගේ පන්ට තට්ටුවක් දාලා කිව්වේ. මම ටිකකට ඉස්සලා මෙහෙම කිව්වා කියලා එයා හිනා වුණා. ඉතින් ඒ වෙලේ දැන් එයා එතන ඉද්දිම මම ඒ කමෙන්ට් එක කිව්වා. ඉතින් තරහවකින් නෙමේ එයාත් ඒක විහිළුවක් හැටියට තමයි එයාත් පිළිගත්තේ. එයාත් ඒ වෙලේ හිනා වුණා. අනිත් එක මම හිතන්නේ ඒ වගේ දේවල් කමෙන්ටරි වලට හොඳයි. දැන් අපි එයාට ගැන මොනා කිව්වත් මම හිතන්නේ ඒකත් හොඳයි. ඒ කියන්නේ තමා මෙහෙම මිස්ටේක් එකක් කරා කියන එක එයාමයි මට කිව්වේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේවල් හොඳයි. ඒ කියන්නේ වරදක් කරන එකයි තමාගේ ඔපිනියන් එක හරි ප්‍රෙඩිකෂන් එක වරදින්න පුළුවන්. හැබැයි එක්ස්ප්ලেইন කරන එක හොඳයි කියලා හිතනවා. ඒක තමයි එදා ඇත්තටම වෙච්ච සිද්ධිය. රසල් ඔබ වසර 10ක් ක්‍රීඩා ශාස්ත්‍රයේ නිරත වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ඔබ නිරත වෙනවා. මේ කාලය තුල ඔබට ඔබේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවන් සහ ඒත් එක්කම සජීවීව ජනතාව අමතන එක ඉතාමත් බාර දුර කාර්යයක්. ඔබ ප්‍රකාශ කරන දේ පිළිබඳව ඔබ වගකීමක් සහ ඒ පිළිබඳව විශ්වාසනීය අත්‍යක් තිබිය යුතුයි. ඔබ ලෝකෙටම කතා කරන්නේ. දැන් මෙවැනි අවස්ථාවකදී ඔබේ ජීවිතයේ ඔබට අමතක නොවන සිදුවීම් අනන්තවත් සිදුවලා ඇති සමහරක් වෙලාවට. කැමති එය අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දැනගන්න. ඔය වගේ මේ ප්‍රෙඩික්ෂන් එකක් ගැන තමයි ඒකත් වුණේ. මෙතනේ පකිස්තාන් ශ්‍රී ලංකා මැච් එක සාජාවල 2009 මට මතකයි නම් මේ පකිස්තාන් 202ක් විතර ස්කෝර් කරලා තිබ්බා. දැන් ලංකාව 157ට විකට් 3යි. සංගකාරත් 50යි නොට් අවුට්, මහලත් 50යි නොට් අවුට්. ඕවර් තිබ්බා තව 20ක් විතර ගහන්න. ඒලේ පික්චර්ස් පෙන්නද්දී ක්‍රවුඩ් එකේ කට්ටිය පෙන්නුව එක කෙල්ලෙක් හිටියා. මේ එයා වැඳ වැඳ හිටියේ. ඉතින් ඒ වෙලේ මම කමෙන්ට් එකක් කරා දැන් ප්‍රයාස වුණත් පකිස්තාන්ට උදව් කරන එකක් නැහැ කියලා. මේ පැය භාගයක් ගියාම ලංකාව 176 ඔල් අවුට්. ඉතින් ඒ වගේ දෙයක් වුණා. දැන් සුනිල් ගවස්කර් මට ඇවිල්ලා මේ පිටට තට්ටු කරා වගේ ඊළඟ දවසේ දැන් මම කියපු දෙයක් ඒක විහිළුවක් වෙයි මිනිසුන්ටත් හොඳයි කියලා මම පල්ලෙය අපේ රීප්ලේ ගන්න කෙනෙක්ට කියලා මේ මෙහෙම දෙයක් වුණා අදින්න කියලා ඊළඟ දවසේ අපි කතාව ගත්තා. දැන් ඒක දැන් අවුරුදු 4ක් විතර වෙනවා. හැබැයි 3ක් 4ක් වෙනවා මේ තාම පකිස්තාන් සපෝටර්ලා මට ඒ ඊමේල් උයි ඒ ක්ලිප් උයි යවනවා. මට බැන බැන ඒක ගැන ඉතින් ඒක ටිකක් ලැජ්ජ වෙන කාර්යයක් තමයි. ඒක අතකින් හැබැයි මම දන්නවා ඒක බියුවර්ස්ලාට අපි ඒක වර්ණවත් කරන්න කරපු දෙයක් කියලා. දැන් රසල් ඔබේ වාග් විලාසය එතකොට ඔබ දැන් කතා කරන විදිහ ගත්තාම ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන් ඔබ ඉතාමත් ඉක්මනින් ඔබ මේ ශාස්ත්‍රය වැළඳ ගන්නවා. ඒ කියන්නේ ඔබ දක්ෂ මේ ඔබේ තිබ්බ දක්ෂතාවයක්ද සංගීවේ තිබ්බ කුසලතාවයක්ද නැත්නම් ඔබට හොඳ පුහුණුවක් ලබා දුන්නද මේ පිළිබඳව තව කැමති දැනගන්න. මොකද මම එහෙම අහන්න හේතුව තමයි අපි දැකලා තිබ්බා මේ ශාස්ත්‍රයට නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා විස්තර විචාරකයන් වශයෙන් ලංකාවෙන් පැමිණි ක්‍රීඩකයන් සිටියා. නමුත් ඔවුන් ඉතරම් කාලයක් ඒ කටයුත්ත ඉතාමත් සාර්ථකව කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මම කියන්නේ ඔබ කතා කරන විලාසය වාග් විලාසය මෙය යම් ආකාරයක ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරකයෙක් මට්ටමටම ඔබ දියුණුවයි. ගොඩක් අය මට උදව් කළා තියෙනවා. දැන් මම මුලින්ම කමෙන්ටරි වලට ආම ටෝනි ග්‍රෙග්
ගොඩක් ඇඩ්වයිස් දුන්න කරන දේවල් තියෙනවා නොකරන දේවල් තියෙනවා තව අපි ටයිමිං පුරුදු වෙන්න ඕන දැන් බෝල කෙනෙක් දුවන්න එනවා නම් මැච්ච පටන් ගන්න යනවා අපි කියන්න ඕන දේවල් වචන ටිකකින් කියලා ඉවර කරන්න ඕන යම් කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල් ඕවරයක් ඉවර වෙන්න ඉස්සෙල් ඉතින් මේවා පුරුදු වෙන දේවල් තව කෝ කමෙන්ටේටෙක් අපි මයික් එක යූස් කරන විදිය තියෙනවා දැන් මට මොන හරි කියන්න ඕන නම් මම මයික් එක අතර ගන්න ඕන එතකොට එයා නවත්තනවා කතාව ඉතින් ඔය වගේ දේවල් තියෙනවා පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඒකම කැමරමන් තව ඩිරෙක්ටර්ලා ග්‍රැෆික්ස් කට්ටිය රීප්ලේ කට්ටිය ඔක්කො එක්කම එකට වැඩ කරන ඒවා පුරුදුනේ ඒක එක්ස්පීරියන්ස් එක කියන්නේ බැයි ඉතින් කතා කරන එක නම් තමාගේ දෙයක් තමයි ගොඩක්ම මම ටෝනි වෙන්නේ නැතුව මම දන්න දේ මට පුළුවන් විදිහට කියන එක තමයි මං හිතන්නේ ලොකුම දේ ඉතින් වෙනතින් මම වොයිස් ට්‍රේනින් ඉංග්ලිෂ් වල ප්‍රොනවුන්ස් කරන විදිය ඒ වගේ පොඩි එක්සර්සයිසස් උත් කරනවා ඒ ඔක්කොම ඉම්ප්‍රූව් කරන්න ඉතින් ගොඩක් මේ ඉතින් එක්ස්පීරියන්ස් උයි ලර්නින් වෙයි තමයි හැබැයි මෝස්ට් ඉම්පෝර්ටන්ට් තින් තමා දකින දේ තමාට පුළුවන් විදියට එක්ස්ප්ලේන් කරන එක තමයි මගේ ඉතින් ෆෝකස් එක මට තව ගොඩක් ඉම්ප්‍රූව් කරන්න තව තියෙනවා හැබැයි ෆෝකස් එක ඇවිල්ලා ඉතින් ක්‍රිකට් බලන එක්කෙනාට ගේම් එක තේරුම් කරලා දෙන එක තමයි අනිත් එක තව එකක් තියෙනවා අපි ගොඩක් ෆෝකස් කරන එකක් ක්‍රිකට් දන්න කෙනෙක්ට කතා කරලා වැඩක් නැහැ ක්‍රිකට් නොදන්න කෙනෙක්ට ගේම් එක තේරුම් කරන්න හදන එක තමයි කමෙන්ටේටර්ගේ ජොබ් එක. ඉතින් සමහරලාට හොඳට ක්‍රිකට් දන්න කෙනෙක් බලලා හිතන්න පුළුවන් මේ ඔක්කොම මම දන්නවා මම දන්න දේවල් කියන්නේ කියලා. හැබැයි ඇත්තටම අලුත් ෆෑන්ස්ලා ගේම් එකට ගේන එක ඇවිල්ලා ප්‍රයොරිටි එකක්. ඉතින් තව ඒකම පරණ හිස්ටරි ජෝක්ස් ක්‍රිකට් වටේ යන හොඳ අවස්ථා ඒ වගේ එක්ස්පීරියන්ස් ගේන එක තමයි ඉතින් මගේ ලයිෆ් එක යන විදියට මම ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරලා මං තාම මගේ යාළුවෝ සෙල්ලම් කරන්නේ ඉතින් ඒක මේගොල්ලෝ එක කතා කරද්දී දැන් අද වෙන දේවල් ගොඩක් දේවල් ඒගොල්ලෝ මට කියනවා ඉතින් ඒවා තේරුම් අරගෙන ඒ ගැන කතා කරන්න හැකියාව තියෙන ඉතින් ඒක මේ වෙලාවේ ඒක ගොඩක් හොඳයි කියලා හිතනවා හොඳ රසල් අපි තවත් ඔබේ කාලේ ඩංකු කරන්නේ අපි දන්නවා මේ ඔබ ඉතාමත් කාර්ය බහුල මොහොතක සිටින්නේ යම් සාදයකට ඔබේ පවුලේ සාදයකට පැමිණි අවස්ථාවක තමයි අපි ඔබව සම්බන්ධ කරගන්නේ අවසාන වශයෙන් මම කැමතියි දැනගන්න ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ඒත් එක්කම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔබට කරන්න පුළුවන් යම් සේවයක් තියෙනවා නම් ඔබ ඒ වෙනුවෙන් සේවයක් කරන්න කැමැත්තෙන් ඉන්නවද ඒත් එක්කම අපේ ක්‍රිකට් දැන් පාසල් ක්‍රිකට් පිළිබඳවත් මම පොඩ්ඩක් කැමතියි දැනගන්න අපේ ඉදිරි පරම්පරා ක්‍රිකට් වලින් දක්ෂතාවයක් පෙන්නුම් කරන මට්ටමක් තිබෙනවද මොකද අපි දන්නවා ඕස්ට්‍රේලියාව ඉන්දියාව වගේ රටවල් ඔවුන්ගේ ඇකඩමි තියෙනවා පාසල් ඇකඩමි තියෙනවා ක්‍රිකට් සම්බන්ධයෙන් අපේ ලංකාවෙත් තිබෙනවා නමුත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද මේ සුළු ප්‍රශ්න කිහිපයක් සමගින් ඔබෙන් සමුගන්න අපි සූදානම් කෝචින් අතින් ගත්තම මං හිතන්නේ මම ගහපු ගේම් එක අනුව ටැලන්ට් ගත්තා මං දන්නවා හાર્ඩ් වර්ක් කරලා ටැක්ටිකලි ගේම් එකක් ගහන්නේ ඒකම කෝචින් ඇක්‍රෙඩිටේෂන් ගත්තා මම හයස් ලෙවල් එක අරගෙන තියෙන්නේ මේ වෙලාවේ මම කලින් කිව්වා වගේ කමෙන්ටරි වටේ තමයි මම ටයිම් එක මේ ප්ලෑන් කරන්නේ හැබැයි ඉදිරියේ කෝචින් රෝල් එකක් සූටබල් රෝල් එකක් තියෙනවා නම් මම ඒක බාර ගන්න ඕපන් දැන් අපේ ෆියුචර් එක ගැන හිතුවම ඉතින් මම හිතන්නේ ටැලන්ට් නම් ලංකාවේ තියෙනවා හැබැයි ඊළඟ ස්ටෙප් එක හරිය ආකාරයෙන් ගන්න එක තමයි මෝස්ට් ඉම්පෝර්ටන්ට් හાર્ඩ් වර්ක් එක කියන්නේ ප්‍රැක්ටිස් කරලා මයින්ඩ් එක හරි ස්ට්‍රොง වෙන්න ඕන අප්ස් ඇන්ඩ් ඩවුන්ස් එනවා ෆේල් වුණාම කට්ටිය ගේම් එක අතහැරලා යනවා හැබැයි ඒ වයින් ඉගෙනගෙන හොඳ ප්ලේ කෙනෙක් හැටියට ආයේ එන එක තමයි මෝස්ට් ඉම්පෝර්ටන්ට් ඉතින් ඒකට පොඩ්ඩක් මම හිතන්නේ කෝචස්ලා උදව් කරා නම් හොඳයි ලංකාවේ ක්‍රිකට් වෙන රටවල් එක්ක බැලුවම මම හිතන්නේ පොඩ්ඩක් වෙනස් අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් ඒකම අපි ප්ලේයර්ලා ශ්‍රී ලංකන ක්‍රිකට් එක වෙනස්. ඉතින් මම හිතන්නේ ඕස්ට්‍රේලියා වගේ බලලා අපි ඕස්ට්‍රේලියා වගේ වෙන්න හදනේ වට වඩා අපි ලංකාවේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ ස්ටයිල් එක ඩෙවලොප් කරොත් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. දැන් මේ වගේ ඇකඩමි තිබ්බනම් අපේ ක්‍රිකට් වලින් කවදාකවත් සනත් ජයසූරියවත් මුරලිදරන්වත් ලසිත් මාලිංගවත් අජන්ත මෙන්ඩිස් වගේ ප්ලේයර්ලා ඉන්නේ නැහැ. දැන් ඇකඩමි වල වෙන්නේ ගොඩක්ම මේ ටෙක්නික් උගන්නන එක. එතකොට අර නැචරල් ෆ්ලෑ එක යනවා. ඉතින් අපේ ඒ බැලන්ස් එක ඇති කරගෙන තව ඊගලන්ගේ මයින්ඩ් එක තව ටිකක් ස්ට්‍රොง කරා නම් මං හිතන්නේ ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට යන්න පුළුවන්.
ඇබැයි අර තියෙන ප්‍රශ්න වටේ අපි ඔස්ට්‍රේලියාවයි හරි වෙන රටක ප්‍රොෆෙෂනල් ගතියයි අපේ ලයිෆ් ස්ටයිල් එකේ අපේ ස්ටයිල් එක අතර අපි හිර වෙලා තියෙන එක තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්න. හොඳයි, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අදවසේදී අපත් සමගින් මේ ආකාරයෙන් කතා බහට සම්බන්ධ වීම පිළිබඳව රසල් ආනල්ට. ඉතින් ඔබේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ලංකාව පිළිබඳවත් ඒත් එක්කම ලෝකයට අපේ හඬ ගෙනියන්නට ඔබට වාසනාව උදා වේවා. ඒත් එක්කම අපි ප්‍රාර්ථනා කරනවා තවත් දීර්ඝ කාලයක් ක්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන්ුත් ලංකාවට හුගින් යම් ආකාරයක ක්‍රිකට් සම්බන්ධයෙන් යම් ආකාරයක සේවයක් සිද්ධ වෙන්නට ඔහුට ශක්තිය දෙහැරිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් තමයි සිලෝන් රේඩියෝ වෙනුවෙන් අපි අදින් දවසේ ඔබේ නිවසෙන් සමුගන්නේ. බිවිස්තුතියි ඔබට.